සෙකන්ඩ් එක ඉවර වෙනවත් එක්කම අපේ ක්ලිනිකල් ජීවිතේ පටන් ගත්තා. මේ විදිහට අපිට පටන් ගත්තේ මෙඩිසින් අපොයින්ට්මන්ට් එකයි සර්ජරි අපොයින්ට්මන්ට් එකයි. අපිට මුලින්ම සෙට් උනේ කැන්ඩි හොස්පිටල් එකේ මෙඩිසින් අපොයින්ට්මන්ට් එක. අවුරුදු දෙකක්ම කැම්පස් එකට ලෙක්චර්ස් වලට ගිහුව අපිට හොස්පිටල් එකට ගිහිල්ලා patient ත් එක්ක වැඩ කරන එක අලුත්ම අත්දැකීමක් වුණා. ඒ වගේම ක්ලිනිකල් ජීවිතයට හුරු වෙන්න ටික දවසක් ගියා. වෙනදනම් උදේ 8ට ලෙක්චර්ස් යනවා ගිහින් වාඩි වෙලා ලෙක්චර්ස් අහගෙන ඉන්නවා 10ට වගේ ඉන්ටර්න් ලැක් අරගෙන තේ එකක් එහෙම බීලා ආයෙත් එනවා 12 වෙද්දි දවල් කෑම එකක් කනවා. ක්ලිනිකල් වලට ආවට පස්සේ උදේ ඉඳලා හවස වෙනකම්ම ඉඳ ගන්න හම් වෙන්නේ පැයකට වඩා අඩු කාලයක්. ඉතින් මුල් දවස්වල මේ අලුත් රටාවට හුරු වෙන්න අමාරු නත් දැන් හොස්පිටල් එකට ගිහිල්ලා patient ලත් එක්ක කාලය ගත කරන එක මම ගොඩක් ආසාවෙන් කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. අපිට ප්‍රධාන වශයෙන් කරන්න තිබ්බේ history taking and examination කියන දෙක. ඒ වගේම ward එකේදී patient ලා blood ගන්න, cannula දාන්න මේ වගේ දේවලුත් අපිට පුරු දෙන්න chance එකක් හම්බුණා. මේ වගේ දේවල් වලදී ward එකේ කාර්ය මණ්ඩලය අපිට ලොකු support එකක් දුන්නා. වෝඩ් එකට ආපු මුල්ම දවස්වල ඒක අලුත් දැනක්. ඒ වගේම වෝඩ් එකේ වැඩ වෙන්නේ කොහොමද කියලා කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒ ටික දවසක් යද්දි වෝඩ් එක අපිට ගොඩක් පුරුදු තැනක් බවට ඉබේම පත් වුණා. මෙඩිසින් අපොයින්ට්මන්ට් එකේ සති තුන කියන්නේ මගේ ජීවිතේ අමතක වෙන්නේ නැති කාලයක්. මොකද ඒ කාලය ඇතුළත patient ලත් එක්ක වැඩ කරලා එකතු කරගත්තේ දැනුම අත්දැකීම් විතරක් නෙවෙයි. ජීවිතය ගැන කවදාවත් හිතපු නැති පැති වලට හිතන්නත් ඒ කාලේ සිදු වුණ සමහර සිදුවීම් හේතු වුණා.
අපොයින්ට්මන්ට් එක ඉවර වුණ දවසේ අපිට උදව් කරපු හැමෝටම ස්තුති කරන්නත් අපි අමතක කරේ නැහැ.